එදිනදා ජීවිතයේදී අපි කවුරුත් මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක බැලුවාම අපි ඇත්තටම කවුද කියන එක ඕනෑම කෙනෙක්ට අමතක වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ගත්තොත් අපේ පවුල, අපි ජීවත් වෙන ගෙදර නිවස, අපේ යහළු එහෙලියන් වගේම අපි මේ ජීවත් වෙන ශ්‍රී ලංකාවත් ඉමක් කොනක් නොපෙනෙන මහා විශ්වයක් ඇතුලේ පාවෙලා යන හිතා ගන්නවත් බැරි තරම් පුංචි ලෝක බෝලයක් ඇතුලේ තියෙනවා කියන එක අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. හිතන්න ගියාම මේ මහා විශ්වය මොනතරම් සංකීර්ණද කියනම නම් ඒ ගැන හිතන එකම නිෂ්ඵල දෙයක් බවයි බුදුන් වහන්සේ පවා දේශනා කළේ. මොකද ඒක හරියටම වටහා ගන්න අපේ මිනිස් මොළයට හැකියාවක් නැති නිසා. කොහොම වුණත් මේ මහා විශ්වය ඇතුලේ අපි බිහිවුණේ කොහොමද කියලා දන්න තරමින් හොයන්න උත්සාහ කිරීම ඇතුලේ මිනිස්සු විදියට අපි ලබාගත් දැනුම් සම්භාරය නම් අතිවිශාලයි. ඔබ මේ වීඩියෝව බලන ෆෝන් එක බිහි වෙන්නෙත් ඈත රටක සර්වර් එකක පවතින දත්ත හරහා. මේ රූප, ශබ්ද ඔබට අත්විඳින හැකි වෙන්නෙත් ඒ අපි ලබාගත් දැනුම හරහා බිහි වුණු සුවිශේෂී වූ ඥානයන්, සුවිශේෂී වූ තාක්ෂණයන් හේතුවෙන්. අන්න ඒ නිසා හරියටම තේරුම් ගන්න බැරි වුණත් අපේ මූලාරම්භය කොහොමද කියලා යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඉතින් අපි අද මේ වීඩියෝවෙන් ඔබව අන්න ඒ අපූර්ව ගමන එක්කගෙන යන්නටයි සූදානම් වෙන්නේ. රැඳෙන්න කියලා ආරාධනා කරනවා විශ්ව පුරා සැරිසරන්න මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක. නූතන විද්‍යාවට අනුව අපිට දැනට විශ්වය බිහිවීමට තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි මහා පිපුරුම් වාදය. එහෙම නැත්නම් Big Bang Theory එක. අද අපි විශ්වයේ දකින චක්‍රාවාට, තරු, ග්‍රහලෝක සහ සමස්ත අවකාශයේ ක්‍රියාකාරීත්වය ගැන වඩාත්ම සාර්ථක පැහැදිලි කිරීමක් එයින් ලැබෙනවා. ඒ බව පර්යේෂණ රසකින් ඔප්පු කරගන්නත් අපිට හැකියාව ලැබුණා. විශ්වය ගැන අපි දැනට හොයාගෙන තියෙන හොඳම නියමය වන සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව අපිට ආපහු හැරිලා බලන්න පුළුවන් උපරිම කාලය තමයි මහා පිපුරුම සිද්ධ වෙලා ප්ලෑන්ක් කියන කාල සීමාව. තනි තත්පරයක් ඇතුලේ ප්ලෑන්ක් ඒකක 10^43 වන බලයට සමාන ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මේ කියන ප්ලෑන්ක් කියන කාලය ඇතුලේ සිද්ධ වුණු දේවල් අපිට හරියටම වටහා ගන්නට බෑ. ඒ සීමාවෙදි කාලය, විශ්ව නීති කියන මේ හැම දෙයක්ම බිඳ වැටෙනවා. අපිට යාන්තම්වත් තේරුම් ගත හැකි යමක් සිද්ධ වෙන්නේ ඊට පස්සේ ගෙවෙන ප්ලෑන්ක් කෝටි එක කියන කාල සීමාව ඇතුලේ. ඒ කියන්නේ තත්පර වලින් ගත්තොත් 10^43 10^36 අතර කාලය ඇතුලේ. විශ්වයේ මූලිකම බලයක් වන ගුරුත්වය මේ කාල සීමාව තුලදී බිහි වුණා කියලායි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. විශ්වයේ අනෙක් මූලික බල තුන වන විද්‍යුත් චුම්බක බලය සහ න්‍යෂ්ටික බල ද්විත්වය මේ අවදීදී තනි බලයක් විදිහටයි පැවතුණා. ඊට පස්සේ ගත වුණු ප්ලෑන්ක් බිලියන 100ක කාලය ඇතුලේ විශ්වයේ උෂ්ණත්වය කෙල්සියන් 10^28 දක්වා පහළ වැටීමත් එක්ක මේ කියපු තනි බලයට මුලින්ම ප්‍රබල න්‍යෂ්ටික බලය බවටත්, පසුව විරල න්‍යෂ්ටික බලය බවටත්, විද්‍යුත් චුම්බක බලය විදිහටත් වෙන් වෙන්න හැකියාව ලැබුණා. කොමරි මේ කාල සීමාව ඇතුළතදී අවකාශයට වගේම විශ්වයටත් ආලෝකයේ වේගයට වඩා වේගෙන් ප්‍රසාරණය වෙන්න හැකියාව පැවතුණා. ඒ කුඩා කාල සීමාව තුළ විශ්වයේ පරිමාව අවම වශයෙන් 10^78 ගුණයකින් විශාල වූ බවයි ගණනය කර තිබෙන්නේ. මේ නිසා ප්‍රසාරණ, එහෙම නැත්නම් ඉන්ෆ්ලේෂන් අවධිය විදිහටත් ඒ සැලකෙනවා. ඒක මොන තරම්ද කියලා කියනවා නම් බැක්ටීරියාවක් අපේ මන්දාකිණිය තරම් විශාල වෙනවා වගේ දැවැන්ත ප්‍රසාරණයක්. මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන සෛද්ධාන්තික බල හතර නිර්මාණය වීමත් එක්ක තමයි ශක්තියට පදාර්ථ බවට පත්වෙන්න අවශ්‍ය පසුබිම සැකසෙන්නේ. පිකෝ තත්පරයක කාල සීමාව ඇතුලේ සියලුම අණු පාරමාණුක අංශුවලට ස්කන්ධයක් ලැබෙන්න හේතු වෙන හිග්ස් සංසිද්ධිය ආරම්භ වෙනවා. 2012 වර්ෂයේදී හිග්ස් බෝසෝනය පර්යේෂණාත්මකව සොයා ගැනීමත් එක්ක මේ තහවුරු වුණ සමහර පිටක ඔබට මතක ඇති. මහා පිපුරුමෙන් පිකෝ තත්පරයකට පස්සේ මුළු මහත් විශ්වයම ක්වාක් සහ ග්ලුවෝන් කියලා හඳුන්වන සෛද්ධාන්තික අංශු වලින් පිරී පැවතුණා. ඒ වර්තමානයේ පවතින ප්ලාස්මාවකට තරමක් සමාන නිසා මේ අවධිය ක්වාක් ග්ලුවෝන් ප්ලාස්මා එකක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මයික්‍රෝ තත්පර 10ත් තත්පර අතර කාල සීමාව තුළ කලින් කියපු ක්වාක් ඇසුරෙන් නියුට්‍රෝන සහ ප්‍රෝටෝන ඇතුළු හෙඩ්‍රෝන් කාණ්ඩේ අණු පරමාණුක අංශු බිහිවීම සිද්ධ වුණා. හෙඩ්‍රෝන් සහ ප්‍රති හෙඩ්‍රෝන් වර්ග අතර ඝට්ටනයන් තුළින් තත්පරයත් තත්පරයත් 10ත් අතර කාලය ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඇතුළු ලෙප්ටෝන් කාණ්ඩේ අණු පරමාණුක අංශු බිහිවීමයි සිද්ධ වෙන්නේ. පෞගේ විනාඩි 2-3ක වගේ කාලෙදී අපි කියපු දේවල් අහලා ඔබටත් පිස්සුව ගෙනන් ඉගෙන වැඩිපුර හිතන්න යන්න එපා. මෙහෙම ගන්නකෝ, සාරාංශය වෙන්නේ මහා පිපුරුම සිද්ධ වෙලා තත්පර 10ක් ගත වෙන අවස්ථාව වෙද්දී විශ්වයේ පවතින සෛද්ධාන්තික බල හතරත් ඒවසුවෙන් පරමාණු බිහිවෙන්න අවශ්‍ය ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝනත් සැකසී තිබුණු බව විතරයි ඔබ තේරුම් ගත යුත්තේ. මේ මහා පිපුරුමෙන් විනාඩි 2ක් 20ක් අතර කාලය ඇතුලේ ඒ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන එකතු වීමෙන් පරමාණුක න්‍යෂ්ටීන් බිහිවෙන්නට ගත්තා. මේ විදිහට බිහිවුණු සමස්ත න්‍යෂ්ටීන් වලින් 4^3ක්ම හයිඩ්‍රජන් න්‍යෂ්ටීන්. එතකොට ඉතුරු 4^1 මොකක්ද? ඉතුරු 4^1 බොහෝ දුරට හීලියම් බවටයි පත් වුනේ. මීට අමතරව ගත්තොත් සමස්ත න්‍යෂ්ටි ප්‍රමාණයෙන් බිලියන 10කින් එකක තරම් ඉතාමත්ම සුළු ලිතියම් න්‍යෂ්ටි ප්‍රමාණයකුත් පැවතුණා. එතන ඉඳලා වසර 3,70,000ක් දක්වා කාලය තුල
විශ්වය ක්‍රමක්‍රමයෙන් ප්‍රසාරණය වෙමින් සිසිල් වීමයි දිගටම සිද්ධ වුනේ. වසර 370,000 වැදගත් වෙන්නේ එක් සුවිශේෂී සිද්ධවීමක් නිසා. කාලයක් තිස්සේ වෙන්වෙන්ව ගමන් කරමින් තිබුණු පරමාණුක න්‍යෂ්ටීන් සහ ඉලෙක්ට්‍රෝන වලින් සැදුම්ලත් ප්ලාස්මාවකට සමාන විශ්වය එක්වරම ස්ථායී පරමාණු සැකසෙන තරම් සිසිල් වීම සිද්ධ වෙනවා. මේ මොහොතේදී මුළු විශ්වය පුරාම න්‍යෂ්ටීන් සහ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ස්ථායි පරමාණු බිහි වෙමින් සමස්ත අමතර ශක්තිය විකිරණ විදියටත් උදාහැරිය. 1965 වර්ෂයේදී සොයා ගන්නා ලද කොස්මික් බෑග්ග්‍රවුන්ඩ් රේඩියේෂන් හෙවත් අන්තරීක්ෂ පස්බිම් විකිරණය හටගන්නේ අන්න ඒ හරහායි. මහා පිපුරුම් න්‍යායට ඉහළම පිළිගැනීමක් ලැබෙන්න ඊටම වැදගත් සාක්ෂියක් බවටත් පත් වුණා. මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත්. මේ අවධිය වෙද්දීත් විශ්වය තුල තිබුණේ හයිඩ්‍රජන්, හීලියම් සහ ලිතියම් ඊටම සුළු ප්‍රමාණවලින් විතරයි. එතෙන් සිට අපි දන්නා සියලුම මූලද්‍රව්‍ය බිහි වුණේ තරුවලදී සිද්ධ වෙන විලයන ප්‍රතික්‍රියා හරහා හටගන්නා පරමාණු හරහා. මහා පිපුරුම සිද්ධ වෙලා වසර මිලියන 150ක් විතර ගත වෙද්දී විශ්වය පුරාම ඒකාකාරීව පැතිරී තිබුණු හයිඩ්‍රජන්, හීලියම් සහ අංශු මාත්‍ර ලිතියම් පරමාණු ඝනත්වය වැඩි සහ අඩු ප්‍රදේශ විදිහට කැටි වෙන්නට ගත්තා. මේක සිද්ධ වෙන්න හේතුව හරියටම සොයාගෙන නැතත් අපි අඳුරු පදාර්ථ හේවත් ඩාර්ක් මැටර් කියලා සැලකෙන සංසිද්ධිය ඒට උදව් වුණා කියලායි සැලකෙන්නේ. වසර මිලියන 380 ඉඳන් 704 කාලෙදී මේ විදිහට පුරාතන වායු වලාවන් එක්රස් වීමෙන් තමයි චක්‍රාවාට බිහිවීම ආරම්භ වුනේ. චක්‍රාවාට ඇතුලේ වායු වලාවන්ට එකට එක්රස් වෙලා ගුරුත්වයට තේ කැටි වෙන්න තරම් ඉහළ ඝනත්වයක් තිබුණු හේතුවෙන් සෙමින් සෙමින් පුරාතන අතිදැවැන්ත තාරකා බිහිවීමත් ආරම්භ වෙලා තියෙනවා. වසර මිලියන කිහිපයක් ඇතුලේ ජීවිතය හමාර කරපු මේ තාරකා තුලදී තමයි අද අපි විශ්වයේ දකින ඔක්සිජන්, නයිට්‍රජන් සහ සුලබ ලෝහ වර්ග ඇතුළු ආවර්තිතා වගුවේ මුල් කොටස්වල පරමාණු අති බහුතරයක් බිහි වුණේ. ගුරුත්වය යටතේ තෙරවීමට ලක්වීමෙන් සිදු වූ විලයන ප්‍රතික්‍රියා හරහා වගේම පසු ඒවා සුපර්නෝවා ලෙස පුපුරා යාම නිසා නිකුත් වූ අමතර ශක්ති හරහා පරමාණු වර්ග රැසක් බිහි වුණා. මේ පුරාතන තාරකා පුපුරා යාම හරහා බිහි වුණු පුරාතන කළු කුහර ඒවා වටා එක් රැස් වූ පදාර්ථය සහ අඳුරු පදාර්ථය ගිල ගනිමින් ඊටම දැවැන්ත තත්වයකට විශාල වීමක් සිද්ධ වුණා. අපේ වර්තමාන සූර්යයා වගේ මිලියන ගණනක ස්කන්ධයක් සහිත ඒ දැවැන්ත කළු කුහර වටා එක් රැස් වූ පදාර්ථ වලල් හරහා තමයි අද අපි ජීවත් වෙන ශිරපතේ ඇතුළු සක්‍රීය මන්දාකිණි බිහිවන්නේ. අඳුරු පදාර්ථ හේවත් ඩාර්ක් මැටර් වල බලපෑම තුලින් මන්දාකිණිය තනි ඒකක බවට පත් වුණා. සක්‍රීය මන්දාකිණි තුල තාරකා බිහිවීමේ සම්භාවිතාවයත් ඊටම ඉහළ බවත් සඳහන් කළ යුතුමයි. කොමාරි මීට වසර බිලියන 13ක පමණ ඉහත කාලෙදී අපි ජීවත් වෙන ශිරපතේ බිහිවීම ආරම්භ වෙන්නේ අන්න ඒ කාරණය හරහාමයි. ඊට පස්සේ වසර බිලියන 8ක විතර කාලයක් පුරාවට ශිරපතය තුල විවිධ විවිධාකාරයේ තාරකා බිලියන ගණනක් බිහි වුණා. බිහි වෙලා විනාශ වෙලා පරමාණු වර්ග රැසකින් සමන්විත වලාවන් හැම තැනම විසිරුවා හැරියා. මේ කියන විශාල කාලය ඇතුලේ හයිඩ්‍රජන් සහ වෙනත් කුඩා පරමාණු එක්වීමෙන් ජලය, මීතේන්, ඇමෝනියා වගේ සරල සංයෝග වර්ගත් රැසක්ම සකස් වෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ මීට වසර බිලියන 5කට පමණ ඉහතදී ඒ වගේ වායු වලාවක් එක්රැස් වීමෙන් තමයි අපේ සූර්යයාත් තනි ස්කන්ධයක් විදිහට කැටිවීම සිද්ධ වුණේ. ඒ අවට තිබුණු ඉතිරි පරමාණු වලාව ගුරුත්වය යටතේ ඒ වටා කක්ෂගත වෙලා කරකැවීම ආරම්භ වුණා. සූර්යාගේ විලයන ප්‍රතික්‍රියා ආරම්භ වෙලා එයින් තාපය සහ විකිරණ මුදා හරින ගැනීමත් එක්ක වාෂ්පශීලී සංයෝගත් බරින් අඩු හයිඩ්‍රජන් සහ හීලියම් වායුත් එයින් ඈතට තල්ලු කිරීම වේගවත් වුණා. හැබැයි බරින් වැඩි ලෝහ පරමාණු වලට සූර්යාගේ විකිරණ වලින් තිබුණේ අඩු බලපෑමක්. මේ නිසා ඒවා සූර්යාට වඩාත් ළඟින් කක්ෂගත වුණේ. සූර්ය සුළඟේ බලපෑමත් 45 තරයක් විදිහට මේ පරමාණු වලාවන් සූර්යා වටා කරකැවීමත් එක්ක වසර මිලියන 300ක වගේ කාලයක් ගත වෙද්දී බරින් වැඩි පරමාණු එක්රැස් වෙලා පාෂාණමය ග්‍රහලෝක සූර්යාට ආසන්නේ හටගත්තා. ඊට ඈතින් තිබුණු හයිඩ්‍රජන් සහ හීලියම් අධික වායු වලාවන් වලින් වායු යෝධයන් කියලා හඳුන්වන බ්‍රහස්පති සහ සෙනසුරු හට ගැනීම ආරම්භ වුණා. ජලය, ඇමෝනියා, මීතෙන් වගේ සූර්යාගෙන් ඈතටම විසිරී ගිය වාෂ්පශීලී සංයෝග එකතු වෙලා අයිස් යෝධයන් කියලා හඳුන්වන නෙප්චූන් සහ යුරේනස් බිහි වුණා. කොමාරි ග්‍රහලෝකවල පවතින ස්කන්ධයත් එක්ක ඒවා අභ්‍යන්තරයේ ඇතිවන පීඩනය සහ තාපය නිසා අභ්‍යන්තරයේ තිබුණු වාෂ්පශීලී සංයෝග සහ වායු පිටතර නිකුත් වීමත් ආරම්භ වෙලා තියෙනවා. ප්‍රමාණයෙන් අති විශාල සිකුරු, පෘථුවිය සහ අඟහරුගේ ආරම්භක වායුගලෙන් බිහිවන්නේත් අන්න ඒ කාරණේ මතයි. කාලයක් ගත වෙලා මේ ග්‍රහලෝක සිසිල් වීම ආරම්භ වීමත් එක්ක අදාළ සංයෝග ඒවා මතු පිට ද්‍රව විදියට තැන්පත් වීමත් ආරම්භ වුණා. නිරන්තරයෙන් කඩාවැදුණු පුරාතන වල්ගාතරු වලින් විශාල ජල ප්‍රමාණයක් මේ සෑම ග්‍රහලෝකයකටම ලැබුණා. පෘථුවිය අභ්‍යන්තර හරයේ තිබුණු ඉහළ යකඩ ප්‍රමාණය නිසා
චුම්බක ක්ෂේත්‍ර හට ගැනීමත් එක්ක මීට වසර බිලියන 3000කට විතර ඉහතදී සිද්ධ වුණේ. ඒ සමගම සූර්ය සුළඟේ බලපෑම අඩුවීම නිසා වායු ගෝලයට ස්ථාවරව පවතින හැකියාව ලැබුණා. කොහොම වුණත් ද්‍රව ජලයට පවතින්න පුළුවන් උණුසුමක් තිබුණේ පෘථුවිය සහ අඟහරු මත පමණයි. සිකුරු සූර්යාට වඩා ආසන්න වීමෙන් හටගන්න ඉහළ උණුසුම නිසායි ජලයේ වාෂ්ප ලෙස පවතින්නේ. පෘථුවිය මත මේ හින්දා විශාල සාගර ප්‍රදේශ හටගත්තා. අඟහරු මත මුල්වදී තිබුණු දුර්වල චුම්බක ක්ෂේත්‍රය නිසා කුඩා වායු ගෝලයක් සහ ද්‍රව ජලය පැවතුණාත් එය බිඳ වැටීමත් එක්ක වායු ගෝලයේ විනාශ වේගයෙන් ජලය සම්පූර්ණයෙන්ම අයිස් බවටයි පත් වුණේ. පෘථුවිය මත ජීවය හට ගැනීම ආරම්භ වූ බවට පැහැදිලි සාක්ෂි පවතින්නේ පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රයේ බිහි වෙලා ඉතාම කෙටි කාලයකට පසු එමණතන් මීට වසර බිලියන 3000කට ආසන්න විතර කාලෙදී. ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක අදටත් හරියටම තහවුරු කරගන්න සමත් වෙලා නැහැ. කොමුණක් දැනට පවතින දැනුම අනුව සාගර පතුලේ තිබුණු පුරාණ මැග්මා විවරයකින් නිකුත් වූ උණුසුමත් එයවට තිබුණු සාන්ද්‍ර ඛනිජ වර්ගත් නිසා සිද්ධ වුණු රසායනික ප්‍රතික්‍රියා හරහා මුල්ම ප්‍රොකැරියෝටික සෛල බිහිවෙන්න අවශ්‍ය පදනම සැකසුණු බව තමයි වඩාත්ම පිළිගත් මතය වන්නේ. වසර බිලියනයක විතර කාලයක් මේ විදිහට මුහුදු පතුලේ මැග්මා කුහරවල තාපය ඇසුරු කරගෙන ජීවත් වුණු ඒක සෛලිකයන් ක්‍රමක්‍රමයෙන් සූර්යාලෝක ඇසුරින් ශක්තිය නිපදවා ගන්නා ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ලබා ගත්තා. ඒ හරහා ඔවුන්ට සූර්යාලෝකයේ තිබෙන නොගැඹුරු ජලයේ ව්‍යාප්ත වෙන්න ඉහළ හැකියාවක් ලැබුණා වගේම පෘථුවි සාගරයේ සහ වායු ගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණයත් වැඩි වෙන්නට ගත්තා. වසර බිලියන 2.4කට පමණ ඉහතදී මේ විදිහට ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාම ජීවය පැවැත්මේ වැදගත්ම සම්දිස්ථානයයි. කොමාරි මීට වසර බිලියන 1.85කට පමණ කලින් සූර්යාලෝකය වෙනුවට ඔක්සිජන් යොදාගෙන ශක්තිය නිපදවා ගන්නා සංකීර්ණ හේවත් යූකැරියෝටික් සෛලවල ආරම්භය සිද්ධ වුණා. පස්සේ මේ සෛල එක්රැස් වීම හරහා බහුසෛලික ජීවීන් සිහිවීමත් ආරම්භ වෙන්නේ මීට වසර බිලියන 1.7කට පමණ කලින්. එතෙන් සිට මේ එක්රැස් වූ සෛලවලින් සමහරක් යම් යම් අංශ සඳහා විශේෂකරණය වීම හරහා සංකීර්ණ ජීවීන් බිහිවීමේ පදනම සකස් වෙලා තියෙනවා. වසර බිලියනයකට වැඩි කාලයක් පුරාවට මේ තත්ත්වය ලොකු වෙනසක් වෙලත් නැහැ. කොහොම වුණත් මීට වසර මිලියන 525කට පමණ පෙරදී තමයි ජීවයේ මහා විප්ලවයක් සිදු වුණේ. කැම්බ්‍රියන් යුගයේදී සිද්ධ වුණු මෙහිදී වසර මිලියන 30ක් වගේ කාලයක් තුල දැනට ජීවත් වෙන සියලුම සංකීර්ණ ජීවී කාණ්ඩවල ආරම්භකයන්ගේ පරිණාමය සිද්ධ වෙන්නට ගත්තා. වර්තමාන ශීරපායින්ගේ ආරම්භකයන් වන සිනැප්සීඩ් කාණ්ඩයේ ආරම්භය මීට වසර මිලියන 200කට පමණ පසුවයි ආරම්භ වන්නේ. කොහොම නමුත් මීට වසර මිලියන 252කට පෙර සිදු වන මහා වඳවී යාම නිසා ඔවුන්ගෙන් බහුතරයක් විනාශ වෙනවා. ඉන්පසුව මිහිකත ප්‍රධාන තැනට පත් වෙන්නේ ඩයිනෝසරයන්. ඩයිනෝසරයන් සදාකාලිකවම මිහිකත වැජඹෙන බවක් පෙනෙන්න තිබුණත් වසර මිලියන 66කට පමණ කලින් දැවැන්ත ග්‍රාහකයක් කඩා වැදීමෙන් සිදු වූ මහා විනාශය නිසා ඔවුන් සම්පූර්ණයෙන්ම වඳ වී ගියා. ශිරපායි සතුන්ට ටිකෙන් ටික ලෝකයේ අයත් වීම ආරම්භ වෙන්නේ ඒකෙන් පස්සේ. අපි 얘 ගැන මෙට කලින් වීඩියෝවෙන් පැහැදිලිව ඔබට විස්තර කරා සමහර විට ඔබට මතක ඇති. කොමරි ඒ විදිහට බිහි වුණු ශිරපායින් හරහා විකසණය වූ වානරයන් තුලින් ඊට වසර මිලියන 6කට විතර තමයි මිනිස් අපේ සැබෑ ආරම්භය සිද්ධ වෙන්නේ. වානර වර්ගයත් එක්ක අපේ තිබුණු ඍජු නෑකම අවසන් වෙමින් හෝමෝනිනි වර්ගය දෙකට බෙදෙනවා. ඊට වසර මිලියන 2.8කට පමණ කලින් දෙපයින් ඇවිද යන හැකියාව තිබුණු හෝමෝ කාණ්ඩයේ ආරම්භය සිද්ධ වෙලා සැබෑ මානවයන් මුල්ම වරට බිහි වුණා. වසර මිලියන 2ක විතර කාලයක් තිස්සේ මානවයන් විශාල වෙනසකට ලක් වුණේ නැහැ. කොහොම නමුත් ගින්දර පාලනය කරන්න ඉගෙන ගැනීමත් එක්ක මේ තත්ත්වය ඉක්මනින්ම වෙනස් වුණා. ගින්දර යොදාගෙන ආලෝකයේ සහ උණුසුම ලබා ගන්නත් වඩාත් රසවත් පෝෂණයෙන් ඉහළ ආහාර පිළියෙල කරගන්නත් උන්ට හැකියාව ලැබුණා. මේකෙන් ඉහළ පෝෂණය මානවයාගේ බුද්ධි වර්ධනයට වැදගත් හේතුවක් ලෙසයි අදටත් සලකන්නේ. මීට වසර ලක්ෂ 2කට විතර ඉහත කාලෙදී ඒ හරහා වර්තමානයේ අපි කවුරුත් අයත් වන හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයන්ගේ ආරම්භය අප්‍රිකාවේදී සිද්ධ වෙනවා. කොහොම වුණත් මතකයේ තබා ගන්න අවශ්‍ය වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ කාලේදී ජීවතුනේ වුන් පමණක් නෙවෙයි කියන එක. ලෝකේ පුරා හෝමෝ කාණ්ඩයටත් ඉරෙක්ටස් නියැන්ඩතාල් ඇතුළු වෙනත් මානව වර්ග රාශියක් ලෝකෙ ජීවත් වුණා. වුන් කවුරුත් පුරාතන භාෂාවන් භාවිත කරපු ගින්දර පාලනය, වාසස්ථාන සාදා ගැනීම, කාණ්ඩයක් ලෙස ජීවත් වීම වගේ දේවල් ප්‍රගුණ කරපු මානවයන්. හැබැයි කාලයත් එක්ක අප්‍රිකාවෙන් ආරම්භ වෙලා ලෝකයේ වටේ සංක්‍රමණය වූ හෝමෝ සේපියන් කාණ්ඩය ටිකෙන් ටික ඉස්මතු වීම සිද්ධ වුණා. එට නිවැරදිම හේතුව අපි දන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒක මානව කාණ්ඩ අතර සිද්ධ වුණු ගැටුම් හරහා විය හැකියි. කොහොම හරි මීට වසර දසදහසකට පමණ කලින් ලෝකයේ විසූ අනෙක් එකම මානව කාණ්ඩය වන හෝමෝ නියැන්ඩතාලත් වඳ වී ගියා. කොහොම හරි ජානමය වශයෙන් ගත්තොත් නූතන මානවයන් බිහිවීම සිද්ධ වෙන්නේ මීට වසර 70000කට වගේ පෙර කාලෙකදී. වසර 50000කට වගේ ඉහතදී මුල්ම ප්‍රෝටෝ භාෂාවන් බිහිවීම සහ බුද්ධි වර්ධනය හරහා මෙතෙක් ජීවීන්ට නොහැකි වූ වැදගත් දෙයක් කරන්න හෝමෝ සේපියන්ස්ලා සමත් වෙනවා. ඒ තමයි තමන් දන්නා දැනුම දරුවන්ට කියා දීම සහ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම.
මේ අනෙක් සතුන් වගේ ජාන හරහා හෝ බලාගෙන ඉඳලා හුරු වීමට වඩා ඉතාම සාර්ථක ක්‍රමයක්. මේ හැකියාව ලැබීමත් එක්ක මානවයන්ට ඉතාම වේගෙන් දියුණු වෙන්න අවස්ථාව සැලසුණා. මීට වසර 12000ක පමණ කලින් කෘෂිකර්මාන්තය ආරම්භ වීම තමයි අපේ ඊළඟ වැදගත්ම සම්දිස්ථානය වුණේ. වගා කිරීම හරහා මානවයා මිනිසුන් බවට පත් වූ බව සැලකිය හැකි. මේ වනතෙක් දඩයම් කිරීමෙන් සහ ආහාර රැස් කිරීමෙන් ජීවත් වූ මානවයා තමන්ගේ ආහාර තමන් විසින්ම වගා කර ගැනීම හරහා ශිෂ්ටාචාරගත වුණා. තිරිඟු අතුරු කල්තබාගත හැකි ආහාර වගා කර ගැනීමෙන් සහ ගබඩා කර ගැනීමෙන් ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය තියල ගියා. ඒ මස් හෝ පළතුරු ආදී ආහාරයට ගන්නවට වඩා ජීවිතය රැකගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ආහාර ගබඩා කිරීමේ හැකියාවත් එක්ක ඒවා ආරක්ෂා කරගන්න බොහෝ පිරිසක් එකට වාසය කරන ගම්මාන අතුරු ප්‍රජාවන් බිහි වුණා. මේ හරහා මිනිසුන්ට සංවිධානාත්මක වීමට අවස්ථාව ලැබුණා. දැනුම ගලා යාම හරහා වඩාත් ඒ කාර්යක්ෂම වුණා. ගම්මාන නගර වුණා, නගර රාජධානි වුණා. ටිකෙන් ටික තමන්ට වැඩිපුර ඇති දේවල් හුවමාරු කර ගැනීම ආරම්භ වෙලා වෙළඳාම දියුණු වෙන්නට ගත්තා. හුවමාරුව පහසු වෙන්න මුදල් ලේඛක නිර්මාණය වෙන්න ගත්තා ඊට පස්සේ. වසර 500කට පමණ ඉහතදී සිද්ධ වුණු විද්‍යාත්මක දියුණුව වේගවත් වෙන්න පටන් අරයි තියෙන්නේ. ගණිතය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව ටිකෙන් ටික දියුණු වෙන්නට ගත්තා. මේවායේ ප්‍රතිඵලයක් විදිහට කාර්මික විප්ලවය ආරම්භ වෙලා නූතන ලෝකයේ ආරම්භයට අඩිතාලම වැටුණා. ටිකෙන් ටික මිනිසා තමන්ට අවශ්‍ය විදිහට ලෝකය වෙනස් කර ගැනීමයි එතන සිට ආරම්භ වුණේ. යුද්ධ, පෙරළි, කැරළි, විප්ලව හරහා රටවල් සහ ජන සමාජ ක්‍රම ව්‍යාප්ත වෙන්නට ගත්තා. පරිගණකය, පුද්ගලික පරිගණක සහ අන්තර්ජාලයත් එක්ක අද අපි ගෙවන සාමාන්‍ය ජීවිතයේ සකස් වෙන පදනම වැටුනේ අන්න ඒ අනුව. මේ මහා වෙනස සිද්ධ වුණේ මොනතරම් ඉක්මනින්ද කියන එක වෙලාවකට විශ්වාස කරන්න අමාරුයි. මීට වසර මිලියන 2.8කට පෙර මුල්ම සැබෑ මානවයන් බිහි වෙලා මේ වෙද්දී මානව පරම්පරා 130,000කට වැඩි ප්‍රමාණයක් බිහි වෙලා තිබෙනවා. පරම්පරා 8,000කට වගේ පෙරදී හෝමෝ සේපියන්ස් හෙවත් නූතන මානවයන් බිහි වුණා. ශිෂ්ටාචාර ආරම්භ වෙලා මේ වෙද්දී පරම්පරා 500ක් විතර ඇති. නූතන විද්‍යාව බිහි වෙලා මේ වෙද්දී පරම්පරා 20ක් ගත වෙලා ඇති. අන්තර්ජාලය අපි අතරට ඇවිත් තවම ගත වෙලා තියෙන්නේ එකම එක පරම්පරාවක් විතරයි. කොමුණ තවසන් වශයෙන් අද වෙද්දී අපි ගත කරමින් ඉන්නේ මානව සහ මිනිස් ඉතිහාසයේ දියුණුම යුගය. දැනුම සොයන්න, එක්රැස් කරන්න, බෙදා හරින්න අපිට තිබෙන හැකියාව විශ්වාස කරන්නත් බැරි තරම්. මිනිසු හදපු රොබෝ යාන අද සෞරග්‍රහ මණ්ඩලයේ ඉක්මවා ගිහින් තිබෙනවා. මහා පිපුරුමෙන් බිහිවුණු සහ පුරාණ තාරකාවල සුපර්නෝවාවල හැදුණු පරමාණු එකතු වෙලා බිහිවුණු අපිටම අතේ අතීතය අධ්‍යයනය කරලා අපි හැදුණු හැටි තේරුම් ගන්න අපූර්ව හැකියාවක් ලැබිලා තියෙනවා. කොමුණත් මේ හැම දෙයක්ම මොනතරම් કૃතිමද කියන එකත් අපි අනිවාර්යයෙන්ම සිහියේ තබා ගත යුතුයි. ජානමය වශයෙන් මීට අවුරුදු 50,000කට පෙර ජීවත් වූ ආදි මානවයන් සහ අපි අතර ලොකු වෙනසක් නැහැ. අපි අද මිනිසුන් විදිහට අත්විඳින පහසුකම් හැම එකක්ම අපි විසින්ම ගොඩනගා ගන්න දේවල් පමණයි. ඉතින් අපේ දැනුම හරි විදිහට භාවිත නොකළොත් යම් අවස්ථාවකදී අපි වුණත් ආපහු හිටපු තත්වයටම වැටෙන්න බැරි කමක් ඇත්තේ නැහැ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේ අතෙක්. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.